පුරුද්දක් විදියට තමන්ට ලැබෙන මුදලින් යම් ප්‍රමාණයක් සේවින් එකක් විදියට බැංකුවේ තැන්පත් කරන්න හැමෝම පුරුදු වෙලා තියෙනවා. මුදලේ වටිනාකම එන්නෙන් අඩු වෙන හින්දා හැමෝම බලාපොරොත්තු වෙන්නේ යම් කිසි රිටර්න් එකක්. බැංකුවක දාන සල්ලි වලින් ලැබෙන රිටර්න් එක ටිකක් අඩුයි. බැංකුවේ විවිධාකාර ඉතිරි කිරීමේ ක්‍රම තියෙනවා. නෝමල් සේවින් කවුන්ට්, ෆික්ස් ඩිපොසිට්, මනි මාකට්, ඉන්වෙස්ට්මන්ට් ප්ලෑනින් මේ වගේ විවිධාකාරයේ ක්‍රම තියෙනවා අපිට ඉතුරු කරන්න. ගොඩාක් දෙනෙක් පුරුදුලා තියෙන නෝමල් සේවින් කවුන්ට් එකක සල්ලි දාන්න. මේකේ ලැබෙන ප්‍රතිලාභය ටිකක් අඩුයි. ෆික්ස් ඩිපොසිට් එකක සල්ලි දැම්මොත් ටිකක් වැඩි රිටර්න් එකක් ගන්න පුළුවන්. ඒකේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි හින්දා. ඒකේ තියෙන ප්‍රශ්නේ තමයි අපිට ඕන වෙලාවට සල්ලි ගන්න විදිහක් නැහැ. ෆික්ස් ඩිපොසිට් එක කාලේ ඉවර වෙනකම්ම ඉන්න වෙනවා අපිට ආයේ මුදල් ගන්න. මැදදී කඩන්න පුළුවන්. එතකොට ලැබෙන මුදල සාමාන්‍ය ඉන්ට්‍රස්ට් රේට් එකට තමයි කැල්කියුලේට් වෙන්නේ. මේ ෆික්ස් ඩිපොසිට් එක තරම්ම නොවුනත් ඊට ආසන්න කුලියක් ගන්න පුළුවන් ගිණුමක් තියෙනවා. ඒක තමයි මනි මාකට්. නෝමල් සේවින් කවුන්ට් එකකට වඩා මනි මාකට් account එකක සල්ලි දාන එක මිනිසුන්ට වාසියි. මනි මාකට් account එකේ තියෙන අවාසිය තමයි මේ account එක ආරම්භ කරන්න යම්කිසි අවම මුදලක් තියෙනවා. ඒ මුදල බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. මේ අවම මුදල ෆික්ස් ඩිපොසිට් එකක තියෙන අවම මුදලට වඩා ටිකක් වැඩි වෙනවා. ඒක තමයි මේකේ තියෙන ලොකුම අවාසිය. එහෙම නැත්නම් මේක සෑහෙන හොඳ ඉතුරු කිරීමේ ක්‍රමයක්. මීට අමතරව ඉන්වෙස්ට්මන්ට් ප්ලෑනින් වගේවත් තියෙනවා. මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක කියලා කියන්නේ කවුරු හරි කෙනෙක්ට අවුරුද්දක් අවසානයේදී ලක්ෂයක් ඉතුරු කරන්න ඕන කියලා හිතන්නකෝ. බැංකුවෙන් දෙනවා යම්කිසි වාරිකයක් ගෙවන්න මාස්පතා අවුරුද්දකින් මේ ලක්ෂය ඉතුරු කරගන්න. බැංකුවෙන් එකතු වෙන පොලියයි අපි දාන මුදලයි දෙකේ එකතුවෙන් තමයි අවසානයේදී අපට ඕන මුදල හැදෙන්නේ. මේකෙදි සාමාන්‍ය හොඳ ඉන්ට්‍රස්ට් රේට් එකක් අපිට හම්බෙනවා. මේ වගේ ක්‍රමයක් කවුරු හරි පාවිච්චි කරොත් Tamanට ඕන ගාන එකතු කරගන්න ඉතාම ලේසියෙන් Tamanට ඕන ගාන ඕන වෙලාවෙදී එකතු කරගන්න පුළුවන් වෙනවා. මෙහෙම ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් නැතුව අපි නිකන් සේවින් account එකක් ඕපන් කරලා ඒකට සල්ලි දාලා අපිට ඕන ගාන එකතු කරන්න ගියොත් ඒක එකතු කරන්න යන කාලයත් වැඩි ලැබෙන පොලියත් අඩුයි. ඉතින් ඕන එකනට යම්කිසි කාලයකදී යම්කිසි ගාණ එකතු කරගන්න බැංකුව විසින් හදලා තියෙන හොඳ ක්‍රමයක් තමයි මේක. මේ හැම ක්‍රමයකින්ම ලැබෙන ප්‍රතිලාභය ටිකක් අඩුයි. හැබැයි මේකේ ඉන්වෙස්ට් කරන එක රිස්ක් එකක් ඇත්තෙම නෑ. මේ වගේ වල ඉන්වෙස්ට් කරන එකේ රිස්ක් එක සීරු. මීට වඩා වැඩි රිටර්න් එකක් ගන්න පුළුවන් ටිකක් රිස්ක් එක අතර ගන්න කැමති කෙනෙක්ට. මොකද හයි රිටර්න් විදේශ ගනුදෙනු කරුවන් මෙරටට පැමිණිලා ආයෝජනය කරන්න නැති වෙලාවේ අපිට පුළුවන් අපේ ආර්ථිකය ගොඩනගන්න ආයෝජනය කරන්න ඉදිරිපත් වෙන්න. අපි හැමෝම එකතු වුණොත් රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන්. ඒ වගේම අපිට හොඳ ගේන්නයක් හොයන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට Access Engineering Company එක ගත්තහම මේ කොරෝනා සමයේදී කොටසක මිල කඩාවැටෙන රුපියල් 14ක් වගේ අගයක් දක්වා මේ පහළ දැසීමේ මෙන්න මේ වගේ කොටසක මිල අඩු වෙච්ච වෙලාව තමයි හොඳම වෙලාව ඉන්වෙස්ට් කරන්න. දැන් ටික ටික ප්‍රයිස් එක වැඩි වෙගෙන යන්නේ. මේ වෙලාවේ ඉන්වෙස්ට් කරොත් එහෙම හොඳ ගේන් එකක් ගන්න පුළුවන්. මොකද මේ අවුරුද්දේ මුල ජනවාරි පෙබරවාරි වල මේකේ ෂෙයාර් එකක ප්‍රයිස් එක රුපියල් 23 24 අවටට ආවා. මේ ඔක්කොම ආසන්න කියන්නේ ඕගලන්ට පුළුවන් මේ වල ප්‍රයිස් එක සර්ච් කරලා හොයාගන්න. ඉතින් මේ වගේ වෙලාවක ඉන්වෙස්ට් කරොත් ඕනම කෙනෙක්ට ටිකක් හොඳ ගේන් එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේ මයි අපේ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් එන්න පුළුවන්. මේ ස්ටොක් මාකට් එක ඉන්වෙස්ට් කරද්දී ඉන්වෙස්ට් කරන ක්‍රම තුනක් තියෙනවා. මම දැන් කියලා දෙන්නේ පොඩි ට්‍රික්ස් තුනක් කොහොමද ඉන්වෙස්ට් කරන්න ඩිසිෂන් ගන්න කියලා. මෙන්න මේ මම කියන ක්‍රම තුනට ඉන්වෙස්ට් කරලා ඕගලන්ට හොඳ ගේන් එකක් ගන්න පුළුවන්. මේ ක්‍රම තුනේ ඔයාට ගැළපෙන ක්‍රමය ඔයා තෝරගන්න. ඒ ක්‍රමයට ඔයා දිගටම ඉන්වෙස්ට් කරන්න. පළවෙනි ක්‍රමය ඩේ ට්‍රේඩින්. මේකෙදි වෙන්නේ එදිනෙදා කොටස් අරන් එදාම කොටස් විකුණනවා. මේකෙදි ඔයා හැම වෙලාවෙම මැෂින් එක දිහා බලන් ඉන්න
දෙනවා ඉන්ෆෝමේෂන් ගොඩාක් වැදගත් වෙනවා මේ වැඩේට එක තප්පරයකින් ප්‍රයිස් එක වැඩි වෙලා අඩු වෙන්න පුළුවන් ඒකින්ද හොඳ අවධානයකින් තමයි මේ වැඩේ කරන්න ඕනේ දෙවෙනි එක ස්විං ට්‍රේඩින් මේක වෙන්නේ අපි හිතනවා යම්කිසි කොටසක් යම්කිසි ප්‍රයිස් එකකට එයි කියලා මේ අපි බලාපොරොත්තු වෙන ප්‍රයිස් එකට ආවහම අපි ඒ කොටස විකුණලා දානවා මේ ප්‍රයිස් එකට එන සමහර විට සතියක් මාසයක් වගේ ගත වෙන්න පුළුවන් මේකෙදි ටිකක් ඉවසීමක් තියෙනවා මේකත් ටිකක් රිස්ක් එකක් තියෙනවා කලින් එකත් එක්ක බලද්දී අන්තිම ක්‍රමය ඉන්වෙස්ටින් ක්‍රමය මේකෙදි බලාපොරොත්තු වෙන්නේ අපි ගන්න කොටස දීර්ඝකාලීනව අපි ගාව තියාගන්න මේකෙදි අපිට ලාභාංශ උපයන්න පුළුවන් අවම වශයෙන් මේකෙදි කොටසක් අවුරුද්දක්වත් අපි තියාගන්නවා මේක තමයි ආයෝජනය කරන්න හොඳම ක්‍රමය මේකෙදි අපිට ලාභාංශ වගේම ප්‍රාග්ධන ලාභත් ගන්න පුළුවන් කොටසක් ගොඩ කාලයක් තියාගනිද්දී අපි ගන්න ප්‍රයිස් එකට වඩා ගොඩාක් ලොකු අගයකට අපිට විකුණන්න පුළුවන් වෙනවා මේක තමයි හැමෝම ඉන්වෙස්ට් කරන්න පාවිච්චි කරන හොඳම ක්‍රමය ඉතින් ඔයාලත් මේ ක්‍රම තුන අතරින් ඔයාලට ගැළපෙන ක්‍රමය තෝරගෙන ඔයාලට ආගමික විදියට ඔයාලට පුළුවන් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න බැංකුවේ සල්ලි ඔක්කොම නොදා මේ වගේ තැනක යම් කිසි මුදලක් දාලා ඔයාටත් පුළුවන් එකක් හොඳ ගේන් එකක් හොයාගන්න ඉතින් ඔයාලත් මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පල්ලෑ කමෙන්ට් එකක් දාන්න මම මේකේ වැඩිපුර ටෙක්නිකල් දේවල් කතා කරන්න උත්සාහ කරේ නෑ මට ඕනුන්නේ ඕගලන්ට හරියට ඉන්වෙස්ට් කරන්නේ කොහොමද කියලා දල අදහසක් ලබා දෙන්න ඉතින් ඔයාලත් මේ වගේ තවත් වැදගත් තොරතුරු දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ලයිෆ් කෝච් එකෙක් එකතු වෙන්න ඔය ජීවිතේ විඳවන්න නැතුව විඳින්න පුරුදු වෙන්න